ගුවන් හැමෝටම ඉතින් පෘථිවිආරක්ෂක නුවරින් යද ඉතින් අපි හැමදාම කියන දේ තමයි ලංකාවේ පරිසර පද්ධති වලට වෙන විනාශය ගැන අපි නිරන්තරයෙන් කතා කරනවා. ඉතින් මේ දේවල් නැවත සක්‍රිය කරන්න පෘථිවිආරක්ෂකව ගමින් ගමට ගිහිල්ලා රුක් රෝපණයට සරණක් කරනවා. ඉතින් ඒ පිළිබඳව සමාජය අපි මේ විදිහේ මතවාදයක් ගොඩනගලා තියෙනවා. තරුණ පරම්පරාවට සහ අපේ ඉන්න වැඩිහිටියන්ට අපි ගොඩක් දේවල් මේ සම්බන්ධව කියලා තියෙනවා. නමුත් මේ වෙනකොට කිසිම කෙනෙක්ගේ අවධානයක් යොමු වෙලා නැහැ. මොකද මේ විද්‍යුත් නුවර මේ තියෙන සුන්දරත්වය, මේ පරිසරය, මේ දේවල් විනාශ වෙනවා. මොකද කුණු කසල, කැලි කසල, මේ හැම දෙයක්ම මේ විද්‍යුත් කිසිම මේ වග විභාගයක් නැතුව මේ දේවල් පරිසරයට බැහැර කරනවා. ඉතින් මේ දේවල් වෙනස් වෙන්න ඕනේ. ඉතින් අපේ අනාගතය ලස්සන කරන්න, මේ රටේ අනාගතය මේ වෙනස් කරන්න, ඉතින් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත සබහදාමක් විවිධිය රටක් හදන්න අපි හැමෝම එකතු වෙන්න ඕනේ. ඉතින් මේ දේවල් වෙනස් වෙන්නේ නැත්තම් මේ කවදාවත් මේ රට දියුණු වෙන්නේ නැහැ. මොකද අපි එදා ඉඳන් අහපු දෙයක් තමයි අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. නමුත් ඒක හැමදාටම ඒ විදිහම තමයි මේ යන විදිහට ගත්තොත් එහෙම. මොකද ගොඩනැගිලි හැදුවා කියලා, ගස් කොළන් කපලා අලුතෙන් පරිසරය විනාශ කරා කියලා කවදාවත් සංවර්ධනයක් සිදු වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ ආකල්පවලත් ලොකු අඩුපාඩු ගොඩක් තියෙනවා. මොකද මිනිස්සු කවදාවත් වෙනස් වෙන්න හදන්නේ නැහැ කවදාවත්. මොකද මේ සිස්ටම් එකේ ඇතුලේ ගොඩක් මේ වෙද්දි හැමෝම හිර වෙලා ඉන්න. ඉතින් ප්‍රශ්න තියෙනවා හැමෝටම, ඒක ඇත්ත. හැබැයි පරිසරය ගැන පොඩ්ඩක් හරි හිතන්න ඕනේ. එහෙම නැති වුණොත් අපේ රටේ අනාගතේ මොකද වෙන්නේ?